ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. විමුක්ති ඇඳගෙනම පහළට එද්දි හිමාලිගේ පපුව පත්තුවේය. කළු කලිසමට ලා කොළපැහැගත් කමිසය ඇඳ ඒතම ගොමපාට ටයිපටිය පැලඳ විමුක්ති පහළට ආවේ උදේ 7ට පමණය. ඔහුව දැක හිමාලිගේ බඩ පපුව කොරව ගානය. ගුඩ් මෝනින් නංගි. පියකට පෙළ බසිමින්ම විමුක්ති කීවේය. මෝනින් අයියේ. තමාට නොකිය ඇඳගෙන මේ යන්නට යන්නේ පොත් හලට බා ඇදණි. මේ යන ගමන ඊතරම් හොඳ නැත. උදින්ම ඇඳගෙන අයියේ. විමුක්ති සිනාසුනේය. උදේ බුක්ෂොප් එක පැත්තේ ගිහින් එන්න කියලා නංගි වැඩ ගොඩ ගැහිලා. ආ දැන් මම කාමරයකට වෙලා ඉන්නවට වඩා එතන හොඳයි. ගියාට මම මහන්සි වෙන්නේ නැහැ. මාත් පටස් ගාලා ඇඳ ගන්නද? කමක් නැහැ නංගි ඉන්න. ඔයාගේ වැඩක්වත් කරගන්න දෙන්නේ නැහනේ. හිමාලි ඇතුළතින් දෙවි පිච්චේ. මං ධනේ අයියා එක්ක යන්නේ. මං කෑම අරගෙනම එන්නම්. බෙහෙත් ටිකක් ගන්න ඉබේ. ටැබ්ලට් ටික දෙන්න නංගි මං ගන්නම්. විමුති එළියට ගියේ හිමාලිගේ හිසද අතගාගෙන මේ. ඔව් කොහොමද දයාබර මිනිස්සෙකි. ධනසිරි උදෙම්ම ගොස් විමුක්තිගේ පරණ වාහනයම යාඩ් එකෙන් රැගෙන ආවේය. ඔහු පාන්දර පහේ සිට ඒ සෝදා පිරිසිදු කළේය. හිමාලි විමුක්ති සමගම මිදුලට ආවාය. ගියාට අයියේ මට බයයි. ඇඟට අමාරුවක් ආවොත් මං එනවනංගි. බය වෙන්න එපා. මං ළඟ ඉන්නවා පුංචි නෝනා. ධනසිරි කීවේය. තප්පරයකට ඇහැගත්තොත් ඉවරයි. උදේ නිින්ද ගියානේ. ඒ ටිකට ඇඳගෙන. හිමාලි සිතින් බැන්නාය. මගේ පරණ යාළුවෙක්ව දැක්කා වගේ. විමුක්ති කීවේ ඔහුගේ පරණ වාහනේ අතගාමිනි. ඒ කතාවට හිමාලිගේ පපුව වෙනමම ගැස්සිනි. අර කිවත් ඔහොමම මතක් වෙනවා ඇති. ඇයි සිතුවාය? මං ලන්ච් ගේන්න දායේ. හිමාලි පහත් වී ඇසුවාය. රෑ ශීතනංගි කතා කරලා කිව්වනංගි අද යා මටත් එක්කම පත් කියනවා කියලා. සරෝජයන්ටිනේ හදන්නේ. හිමාලි නිහඬුවාය. මේ යන ගමන ඊතරම් හොඳ නැත. වාහනේ යන දෙස හිමාලි බලා උන්නේ වෙවුලමිනි. දැන් දිගටම යයිද? ඇය බියෙන් සිතුවාය. මේ හිමාලි එහෙමම අකුලගෙන නුවර යන්නේ නැහැ. බලමු විමුක්ති. හිමාලි දැමෙන් සිතුවාය. වාහනේට ගොඩ වූ මොහොතේම විමුක්ති අසරණව ධනසිරි දෙස බැලුවේය. කොල්ලා ඔය අහන්නට යන්නේ කෙල්ල ගැන බව ඔහු දනි. ඒත් පරිස්සම් විය යුතුය. මේ සනීප වූ අලුතය. ධනේ අයියා, පුංචි මහත්තයා, මේ කෙල්ලට මොනා වුණාද ධනේ අයියේ? එයට පිළිතුරක් දීම ඇත්තටම අමාරුය. පුංචි මහත්තයා, අපි ටික කාලයක් ඔහමීමු. වෙන දෙයක් බලාගෙනීමු. එහෙම ඉන්න ලැබෙන්නේ නෑ ධනිය අයියා. එය ඇත්තය. විසඳුමක් නැතුවත් ප්‍රශ්නේ මුලට ගිහින් වැඩක් නෑනේ පුංචි මහත්තයා. විමුති හිස වැනුවේය. ඇත්තටම විසඳුමක් නැත.
වර්ෂා නංගිත් ඒක දන්නවා මොන දේ වුණත් පුංචි මහත්තයට වෛර කරන්නේ නැහැ දෙයියනේ යාගේ ධනසිරි කිව්වේ ඒ ඇත්තටම ඇගේ දෙවියා තමයි ඒ ධනේ අයියා පුංචි මහත්තයා ඒ දෙයියට කෙල්ලට මොනවත්ම කරගන්න බැරි වුණා වාෂණංගි එහෙම හිතන්නේ නැහැ පුංචි මහත්තයා ඉස්සරහා මග දිගටම විමුක්ති බලාගෙන ගියේ ඇයි ඉස්සර යද්දි මග නවත්වා අරව මේවා ගත් කඩදෙසය චුට්ටක් නවත්තන්න අයියේ ඉතින් තමා නවත්තයි මොනවා ගන්නද ලැවරිය කන්න ආසයි කිව්වනේ මෙතන ෂෝක් ලැවරිය තියෙනවා ඉතින් ඇය වාහනෙන් බැසගොස් ලැවරිය රැගෙන එයි 10ට තේ එක දෙන්නම් තේ එක හරි රහයි ලැවරිය තමාට සිනා යන්නේ ඇයි ඇයි hina වෙන්නේ නෑ හරි නරකයි ඒ දවස් කොතරම්නම් ලස්සනද අදට බුක් ෂොප් එක පටන් අරන් මාස 3යි තමාට ඇය සිහිවන්නේ ඇය කියෝ පසුය ඇත්තමයි චූටි වැඩ කිව්වොත් කරනවද මං පොත් පාසල් 10ක් විතර හදලා දෙන්නම් අයියාගේ අතින්ම ඒක දුප්පත් ළමයි 10 දෙනෙක්ට දෙමු 10ක් නෙමෙයි නංගේ 20ක්ම දෙමු හා මං හදන්නම් දුප්පත් ළමයි කොහො ඉතින් මේ ඉන්නේ ඇය පෙන්වන්නේ ඇයවමය උඹ දුප්පත් නෑ අනේ මගේ පොහොසත්කම මං බුක් ෂොප් එකේ සීල් එක ගහලා කාඩ් 20ක් හදන්නම් ධනේ අයියා ළමයි 20ක් හොයලා දෙයි ආවම දෙමු එහෙම කරමු ඇත්තටම දුප්පත් දරුවෝ 20 දෙනෙක් ආවෝය ඒ ළමයි පොත්ගෙන තමාට වැන්දායරු විමුක්තිට මතකය අද පොත්හලට උතුරන්නේ ඒ පිඤ්ඤ ඒවා කලේ ඇය තමා නොවේ මටත් මොන හරි දෙන්නකෝ එදා හවස ඇය කීවාය මොනවද නංගී මොනවා හරි ඇයි වැඳලා ගන්න ආසයි මට එදා ඒ ඇසල තිබූ කඳුළු අදද මේ පපුවට බරකි මේ වැඩේ හැම මාසෙකම කරමු අයියට පින් කරමු කමක් නෑ නේද මං පාඩුයි කියලා කියයි කියලා හිතුවද ඔයා එම කියන්නේ නෑ කියලා මං දන්නවා කෙල්ල කිව්වේ එච්චරය ඇයි ඉන්නතුරු ඇයි ඒ වැඩේ කළාය එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි